ඒකම අපි කරමින් තියෙනවා ඒක වාචික බාහිර වලගේ ආරක්ෂකංශවල මුතුමාල කොමෙන්ට් එකක් හොඳයි වීදම් අඩු කරන තරමට හොඳයි ඒක ඉතාමත් හොඳ දෙයක් ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් කෙරුවා සිරිසේන ජනාධිපතිතුමා 2015 ආපුවම කෙරුවා ඉතින් මේ අලුත් දෙයක් නෙමෙයි අඩු කරන තරමට හොඳයි මමත් මාධ්‍යින් එක දැක්කේ මම දන්නේ කොච්චර දුරද ඒක ඇත්තද කියලා හුඟක් මේ අනේවා සමාජ මාධ්‍ය එහෙම හුඟක් බොරු දේවල් යන්නේ එතකොට මම හරියට දැක්කේ නෑ මාධ්‍යෙන් දැක්කේ ඉතින් එහෙම ඉල්ලලා තියෙනවද කියලා ඉල්ල මම ඇත්තටම මම දන්නේ නෑ හැබැයි දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව සම්බන්ධව නෑ ඉතින් ওই වාහන සංදර්ශනේ අලුත් දෙයක් නෙමෙයි 1993 චන්ද්‍රිකා ජනාධිපතිතුමේ ආපුවම ඕකමයි උනේ වෙන්දේසි කරනවා කිව්වා ඊට පස්සේ ආපහු 2015 සිරිසේන ජනාධිපතිතුමත් ඕක කෙරුවා අපේ ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමත් වාහන 600ක් 700ක් 800ක්ද බෙදුවා මේක අලුත් දෙයක් නෙමෙයි මම කියන්නේ කරන ඕන දෙයක් අවංක කරන තරමට හොඳයි හැබැයි ජනතාව මුණා කරලා ඉවරලා කරනවා නම් කොයි ආණ්ඩුව කොයි ජනාධිපති කෙරුවත් වැරදි කියලායි මම දකින්නේ කැඩිච්ච වාහනයක් නම් ඒ වෙලාවේ ගන්නේ නැතුව ආපහු දෙන්න තිබ්බේ. මේක තමයි හොඳ. මේ පාර්ලිමේන්තුවේ බලමාරුවක් වෙන එක රටට අගතියක් වෙයිද නැත්නම් මේ විදියට යන්නේ කොහොමද? 2015 බලමාරුවක් වෙලා මහ විනාශයක් වුණා. රයිට්? එදා 70 වසරෙම ඩොලර් බිලියන 7යි දවස 9ක් විතර තිබ්බ රිසර්ව්ස් වල විතරක්. ඒ සියලුම දේවල් විනාශ කරව අවුරුදු 4ක් යන්නේ ඉස්සෙල්ලා. ඉතින් බලමාරු වෙන්නේ ජනතාවගේ කැමැත්තෙන්. ඒක රටට හොඳක් වෙන්නත් පුළුවන් වරදක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේක අලුත්නේ දැනට. ඒ හින්දා මං හිතන්නේ අපි දැම්ම තීන්දුව తీරන වලට යන එක වැරදි කියලා මං හිතන්නේ. ඉතින් ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. වැඩි ඡන්ද සංඛ්‍යාවක් තියන්නේ විරුද්ධව. අතිගරු ජනාධිපතිතුමා දැන් ඉන්න අනුදිසානක මහත්මයාට තියෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක්. ඉතින් එතුමා දැන් වෙද්දි වැඩ කටයුතු කරගෙන යනවා මං හිතනවා දැන් වෙද්දි එතුමා කරගෙන හැබැයි අර 2015 සම්දර්ශනෙම නම් එන්නේ ජනතාවය පිළිගන්නේ නැහැ ජනතාව වඩා පිළිගන්නේ එතුමන්ලා කියපු දේවල් ඉටු වෙන එක දිහා තමයි ජනතාව බලාගෙන ඉන්නේ පඩි වැඩි කිරීම ගුරුවරුන්ට එන වැඩි කිරීම ඉල්ලලා තිබිච්ච ඒවා ඉතින් බලාපොරොත්තු ගොඩාක් ඉටු ලබා දෙනවා කියලා තමයි කිව්වේ ඉතින් ඒ බලාපොරොත්තු තමයි බලාගෙන ඉන්නේ ඉතින් අර තමන් පිටිපස්සෙ හිටපු අර පිරිසට හොඳයි මේ සම්දර්ශන. ඉතින් දැන් ඒ ගෝල් ෆේස් එකේ වාහන නැහැ පේන්න. ඒව ඇත්තරෝ වෙන්දේසි කරන්න තිබ්බේ. ඒ වාහන ඕනේ නැත්තම් ඕක ගෙනල්ලා පෙන්නලා පාක් කරලා ඉවරලා ගෙනල්ලා ඉවරලා දැන් ඒක කොහෙද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ඒව වෙන්දේසි කරන ජනතාව සතුටුවේ. හැබැයි වෙන්දේසි කරලා ඊට පස්සේ යන්නේ මොනවාලද? පත් වෙන අය නිලධාරීන් මොනවාලද යන්නේ? ඉතින් මේවා ඇත්තටම මීට එහා ගිය දේශපාලනයක් දිහා අපි බලන්න ඕනේ. මම හිතන්නේ ජනාධිපතිතුමාටත් කරගන්න දෙයක් නැහැ ජනාධිපතිතුමා නෙමෙයි වෙලා ඉන්නේ කියලා මට නම් දැනෙන්නේ. ආ පාර්ලිමේන්තුවේවත් නැති අය තමයි මේ සම්දර්ශන දායකලෝ දන්නේ නැහැ දැන් ආණ්ඩු බලය ඇවිල්ලා කියලා. ජනාධිපතිතුමා එහෙම කරනවා මම තාම දැක්කේ නැහැ. ඒ හින්දා ජනාධිපතිතුමාගේ මේ අනිත් ඉන්න කණ්ඩායම තමයි මේවා කරන්නේ. හැබැයි ජනාධිපතිතුමා මම හිතන්නේ ඇත්ත වශයෙන්ම දන්නේ නැති ඇත්ත තත්ත්වය මොකක්ද කියලා. දැන් පොටෝ පක්ෂයෙන් අයින් වෙච්ච පිරිසක් ආපහු පක්ෂයට එක්කම වෙන්න සූත්‍රයෙන්. ඒ වගේම අපි දැක්කා මේ දිලිත් ජයවීර මහතා නායකත්වයේ දෙන පක්ෂයට සමහර පිරිස් එක්ක වුණා. පක්ෂයේ තීන්දුවක් ගත්තා ඉතාමත් හොඳ තීන්දුවක් නාම රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකය හැටියට ඉදිරිපත් වීමෙන් තමයි පක්ෂයේ රැකුණේ එහෙම නැත්නම් පක්ෂයක් ඉතුරු වෙන්නේ නැහැ එහින්දා එතුමා අවශ්‍ය වෙලාවේදී පක්ෂයේ රකින්න ඉදිරිපත් වුණා පක්ෂය රැකිලා තියෙනවා විවිධ පිටුගලේ විවිධ තැන්වලට යයි ඒක අදාළ වෙන්නේ නැහැ ඒක ඉතිහාසෙත් වුණා හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ගිය හුඟක් අය දේශපාලන වශයෙන් විනාශ වුණා. පේනෝනේ සිරිසේන ජනාධිපතිතුමාට වෙච්චද? අද ඉන්නවද නැද්ද කියලා හොයාගන්නේ පක්ෂයක් නේ. ඒ ඉන්න හරි පරිස්සම් වෙන්න ඕනේ. සමහරු සාකච්ඡා කරයි. සමහරු එකතු වෙයි. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේ අපි බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. බදු නැවත අය කරගන්න පීවලක් කරන් තියෙන සමහර සමාගම් වල ගියපු නැතිව ඉක්මනට ගෙවන්න කියලා තියෙනවා. බදු ගෙවන්න දෙනවා නම් කවුරුත් ගෙවන්න ඕනේ. සිමිලිපේ සමහර කොටස් මේ මාලිමාට සහාය දෙන්න තීරණයක් කරන් තිනා ඔබතුමාලගේ දිස්ත්‍රික්කෙම තරම් කරපු සමහර පොහොත්යෙන් තරම් කරපු ආරක් අපේක්ෂකය කියලා තිනා මාලිමා සහාය දෙනවා නම් කැමති කියලා ඒ වගේම මෛත්‍රීපාල පාර්ශ්වයේ සමහර අය මේ යෝජනාත් කළ තිනා ස්වේච්ඡාවෙන් අත් වැඩ කරන්න කැමති කියලා හොඳයි ඉතින්
එහෙම ඉන්න ඕන. ඉතින් එකතු වෙන එක හොඳයි. ඒගොල්ලෝ එකතු වෙච්ච දේ. ඒක වරදක් නෙමෙයි. මේක අලුත් දෙයක් නෙමෙයි. මම දන්නේ ඒගොල්ලෝ ගණිත කියලා. මේ එකතු වෙනවා නම් ඉතින් හොඳයි ඉතින්. එහෙම ඉතින් දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා කොහේ හරි බලයක් සඳහා එල්ලෙන්න හදනවා නම් ඒ ගායටත් සිද්ධ වෙච්ච දේවල් ඉතිහාසයේ තියෙනවා. ප්‍රතිපත්ති ගරුකව ඉන්න ඕනේ. ජනතාව දීලා තියෙනවා පැහැදිලි තීන්දුවක්. තමන් ඉන්න තැන හරියට ඒ තැනේ ඉන්න කියලා. ඒක තමයි දුන්න පණිවිඩය. ඒක අපි පිළිගන්න ඕනේ. අනුදිසනක මහත්තයාට මේ රටින් පිටින් ඡන්දාවේ නැහැනේ. ලෝකෙ මේ ආකාශෙන් කඩා වැටුනේ නැහැ. ලැබුණේ මේ රටේ ඡන්ද. එතකොට මේ පොහොට්ටුවේ පක්ෂයට දුන්න ගෝඨාභය මහත්තයා දිනවන්න දුන්න අපේ පක්ෂයේ සමාජිකව බහුතරයක් දීලා තියෙනවා. බහුතරයක් නොදී ඉඳලා තියෙනවා. සමහරු ගෙදර ඉඳලා තියෙනවා. ඒ හින්දා දේශපාලඥයෝ ඉගෙන ගත යුතු දේ තමයි තමන් දරන ප්‍රතිපත්තිය පාවා දෙන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්න එක. බලය හොයාගෙන යන්න හොඳ නැහැ. ඒක තමයි කරගන්න ජනතාව දීලා තියෙන නිසි පණිවිඩයක්. ඒ හින්දා මම විශ්වාස කරනවා ප්‍රතිපත්ති ගරුකය ජනතාව බලාගනී කියලා. මොන තරම් මඩ ගැහුවත් මොන තරම් අන්තර්ජාලයේ බොරු කිව්වත් හරි මොන තරම් මඩ ගහලා වටණ්ඩ හැදුවත් ජනතාව ප්‍රතිපත්ති ගරුක දේශපාලඥයොත් එක්ක හිර ගන්නවා. මේ ජයග්‍රහණය ගැන මම නම් ඇත්තම සතුටු වෙනවා. ජේවිපීට ඇත්තම ගිය එක හොඳයි. නැත්නම් එතුමන් හැමදාම විපක්ෂනේ හිටියේ. ඉතින් දැන් එතුමන්ලට වැඩ කරන්න ජනතාව දීලා තියෙනවා. එතුමන්ලට හොඳ අවස්ථාවක් එතුමන්ලාගේ වැඩසටහන ජනතාවට ඉදිරිපත් කරලා වැඩ කරන එක. ඒතුළු ජනතාව එතුමන්ලා කෙරෙහි විශ්වාසය දැපුවත් ආපහු ජයග්‍රහණය කරයි.